Tree the Harm YouTube channel. ආදරණීය මව්පියන් ගැන තවත් අනුවේදනීය කතාවක් අද ඔබට මේ ලෙසට දිගහරින්නේ. එහෙමනම් මෙත් සිතින් ඒකාත්මික වන්න මේ සදහම් දේශනාවට හමනාමාදනාලට මුකුලිත මල් පිපුන එහෙනාසියොත් රාවය හද කලඹවන ගලනාසිරියාව ගම්බද ඔපවැටුන තිබුණාගේයක් මවපිය පුතු දුව සිටින ලස්සන පවුල ගම කාටත් උදව් කරන් තිස්සෙම තමන්ගේ කටයුතු කරයි හොඳින් ඇත්තම කිවොත් පියතුම වැඩි වෙහෙසදරන් නෙත් සමදේතරුවන් හැදුවා සිනෙහෙ පුදන් පුතුයයි ඉගෙනුමට දියනිය සහ එකට දින සති ගෙවිගෙන වැඩි දුර ඉගෙනුමට යොදවා මුදල් හැකිවිලසින් ඒ සැමට මව්පිය දෙදෙන විසුවා විඳිමින් සතුට සැදිලාරෝගයක් ලෙඩවී මවඉන්නේ කොතරම් බෙහෙත් දුන්නත් නැහැ සුවවන්නේ මිනිසාගේනා ආයුෂ කෙල වරවන්නේ අම්මා මෙලොව අතහැර පරලොව යන්නේ. පින්වතුනි, ලස්සනට දිවිගෙවූ මේ පවුලේ ආදරණීය අම්මා රෝගීව අවසන් ගමන් ගියා. පියාට මෙය ලොකු මහා වේදනාවක් බවට පත් වුණා. දරුවන් ගැන සිතා ඔහු හැම වෙලාවෙම ඒ වේදනාව යටපත් කරගත්තා. මහා සෙනෙහසකින් යුතුව ආදරණීය තාත්තා විසින් ගෙදර සියලුම වැඩ කටයුතු සිදු කරනවා. මේ අහන්න පින්වතුනි, පුතායිගෙනගෙන තව තව දිගටම සරසවියන්නට සැරසෙනවා සිතාගන්න බැරි විදියට වියදම් දරන්න පියාට සිදුවෙනවා වතා දෙකක් දැන් පුරන්ව ගියේ
වැවේ කුඹුර මම විකුණනවා ඉතා ඉක්මනින් මුදල් ගෙන්නම් පුතේ සියලු දේ කර දෙනවා ඔයා දන්නවනේ නංගිත් දැන් ලොකු ළමයෙක් කනකර බඩුවෝනේ කියාගන්නේ මේ දේවල් කාටද අම්මත් අද අපි ළඟ නෑනේ එයාව දීගෙක දෙන්න ඕනේ පුතේ අපිට තියාගන්නට බෑනේ සොයා බලාගේ විභාගයෙන් පසු ඒකට යුතුනිම කළ යුතුනි එදා එහෙම කිව් පියා කඩිනමින් කුඹුරක් විකුණාගත් මුදලින් නිධානයක් වන් එකම පුතුට විය දම් කෙරුවා හද පිරිසතුටින් හදා වැඩුවේ ආදර බර පුතු උපාදි අරගෙන මහයිහලින් සදාසියලු දේ පියා සතුටුනි අනාගතය බැබලේ සිතමින් පැතුව විලසට හොඳින් ඉගෙනගෙන පුතා ඉතින් ජය අරගත්තේ ඇතුව උසස් නිල තල රැකියාවක් ලැබිලා දැන් ඉහළයි තත්තේ සිතුවේ පියතුමා ළඟට ගොසින් පවසන්න මෙවන් කරුණ කියැත්තේ මතුව ආව අද හස පවසනවා තාත්තේ මේකයි කළ යුත්තේ දැන් තම ආදරණීය පුතා හොඳින් ඉගෙනගෙන උපාධිය ලබා රජයේ උසස් නිලධාරියෙක් බවට පත් වුණා තාත්තට කියනවා ගමේ ගේදොර ඉඩකඩම් විකුණලා අපි නගරයට යමු කියලා නංගිවත් විවාහ කරලා දෙමු පින්වතුනි පියාත් නැගණියත් එයට එකඟ වී සියල්ල විකුණා දමා නගරයෙන් තෙමහල් නිවසක් මිලදීගෙන චාම් උත්සවයකින් ටික දිනකට පසු නංගිත් විවාහ කර දුන්නා ඔහුගේ මිතුරෙක් වුණ නංගිගේ සැමියා විදේශ රැකියාවකයි නියලී සිටියේ හොඳ දායාදයක් ඔහු නැගණියට දුන්නා කාලය ගත වී ගිය විට විවාහයට පත් නැගණිය සතුටින් ටික දවසක් ගත කළේ මෙහි සිටිමින් කරපු එරාට රැකියාවට එලෙසින් නැවත ගියාය සමගම යනමින් නංගිත් වෙන් වෙලා දුරු රටකට යනවා අයියා තාත්තා දෙදෙනා තනි වෙනවා මංගලයෝ
යෝජනාවක් ඔහුටත් එනවා ධනවත් පවුලකින් ඒ ඇරයුම දෙනවා ඒ අය හරිම ධනවත් බව පවසන්නේ මෝටර රථයකුත් දායාදෙට දෙන්නේ මොනවද තාත්තේ දැන් අපි කරලන්නේ ලොකු හෝටලෙක උත්සවයෙන් නිමවන්නේ එදා පුතාගේ විවාහයත් ලොකු හෝටලයකින් නිමාවට පත් වුණා. ලොකු ධනවත් පවුලක දියණියක් තමයි ඔහු විවාහ කරගත්තේ. දැසි දැස්සන් පවා එහෙන් තමන්ගේ නිවසට පැමිණියා. දැන් ඇය මේ ගෙදර ජීවිතය ගත කරනවා. ගෙනාව ලස්සන රූමත් නෝනා අතට පයට වැඩකාරයෝනා රත්තරනින් බබලයි ගත පේනා චුන්ට වැරදුනත් කෑකෝගානා ටික ටික පියාට වෙනස පෙනෙනවා පුතත් කතා නැහැ පුදුම හිතේනවා ලීලිගේ සද්දේට සැම බය වෙනවා තාත්තාට හරි දුකක් දැනෙනවා පහත මාලේ අතු ගෑවත් වැරදි වත්තේ මල් හිටවුවත් වැරදි දොරකඩ හිටියොත් නොනට ලැජ්ජයි පියාට තනිවී මෙලෙස සිතුනයි පින්වතුනි ලොකු පවුලක ඇය ආවදා සිටම සරම් අඳින පියා ගැන පැහැදීමක් තිබුණේ නැහැ. ඇගේ ඥාතීන් එන විට ඉස්සරහා ඉන්නවට කැමති වුණේ නැහැ. වැඩකාරයින්ට බනින්නේ පියාටත් එක්කමයි. මෙහිම දුක්බරව ඉන්න ආදරණීය පියාණන්ට සිතුණා මෙන්න මේ විදිහට. මොනවට තවත් මම මේ නිවසේ ඉන්නේ පුතුහට හොඳ කාලක් යයි නම් සැනසෙන්නේ කොහොමත් මහලු මාගෙන් පල නැති වෙන්නේ යනුවෙන් සිතා ගෙදරින් පිට වී යන්නේ තිබුණා වූ ඇඳුම් ටික බෑගෙක දමාගෙන
පෙම්බාර පියා පිටමිය පාසු උදේසන වැඩකාරයන් කීවත් ඒ කරුණ ගැන පුතුහට සිතක් නැතිවිය ඔහු සොයන මෙන ගොස් දුර මහලු මඩමක ඔහු නවතිනවා බැලුවේ නැහැ කොහේ කොතනකටද යනවා ධන බල ලැබෙන විට ගුණදම් පිරිහෙනවා අමතක වී පියානන් දුරුජනයෙකු වෙනවා පින්වතුනි මේ සෙනෙහෙබර තාත්තා මහලු මඩමක සිට තම ආදරණීය පුතුණුවන් පිළිබඳව මේ විදිහට කල්පනා කරනවා අම්මා නැති වුණත් අඩුවක් නැහැ කීවේ මගේ වීරියනි ඔබ හොඳ තැනකට ආවේ ලේලිය පල නොකීවට පලමයි බෙදුවේ කොහොමද පුතේ අදමා අමතක වූවේ ලේකිරි කර පෙවුතුරුලේ හොවාගෙන පරමෙනියන් පෙරදා මියෝවුන සිහිකර දානක් දෙන්නටවත් නොමැති තැන බුදු පුතේ අමතක මව්පියන් ගැන කියා ආවේ නැතුවට අද මේ ගමන සොයා බැලුවේ නැහැ මම ඉන්නේ කොතැන පියා නැති වුණත් දැන් කම් නැහැ ඉතින බැබලේවා පුතේ ඔබ මතු දිවි ගමන සෙනේවන්ත පුතුනේමය අහාගන්න දැනේ පපුුවේ අද ඇවිලෙන දරුගින්න උනේ මෙහෙම තනිවී මඩමක ඉන්න අනේ පුතේ
පෙර කරුමෙකි පල දුන්න රැයේ මාතක් වෙනවා අප ගෙවුදිවිය ලයේ දුක්කකි උඹේ මවුලඟ නැති තනිය තියේ තවම නම් මේ අතපය සමීය කයේ ලෙඩක් නැතුවම සිත වැළපුණිය උදේසාවස වන්දිනවා මම බුදු හිමියන් හදේ තියන දුක කාහට කියනවා දැන් රැඳේ කඳුළු ඇස්වල නුඹ සිහිවෙනකං සැදේ දිව්‍ය මාලිග පුතුහට සතුටින් වටිනාකමක් නැති උන මිනිසෙකු ලෙසට හිටියත් මඩමේ තනිවී පෙර කළ පවට කෙටි කාලෙකින් ඇවිදින් මිය ගිය දාට පැටියෝ පුතේ වැඳපන් මම නැතුවාට අනේ ඒ වගේ අහිංසක දුක්බර දෙවියක් වේදනාවෙන් ගෙවන විට නිතර පින්දහම් කරමින් අහිතක් නොසිතා පුතාගේ ජීවිතය බැබලේවායි ආශිර්වාද කළා. බලමු පින්වතුනි, කළගුණ නොදත් පුතාගේ ජීවන ගමන තුළ කුමක්ද සිදුවන්නේ කියලා. කලක් ගෙවුනා සියලු සම්පත් ඔහුට අඩුවක් නොම වෙති. එහෙත් පෙර පාපයක් විලසට තවම දරුවෙක් නම් නැති. මතක් වුනමුත් පියාණන් ගැන සෙවුම දින දින කල් යති. වෙනත් දේවල් වලට හුරු වී නිවසේ අඩ දඹරද ඇති. නිවසේ අඩ දඹරද ඇති. සෑමදාමත් එන්නේ සවසට නිවස වෙත ඔහු වෙරිමතින් කොම කීවත් බැහැනේ මේ ගැන නවත්වන්නට කොයි ලෙසින් මේම ජීවත් වෙලා කුමටද මිල මුදල් තිබුණත් ඉතින් සාමදානෙන් ඉන්න බැරි තැන බිරිඳ ඔහුවත් හැර ගොසින් බිරිඳ ඔහුවත් හැර ගොසින්
මදු විතට ඔහු හුරු නාරකි යාවටත් යන්නේ නැත හඳුනගත් යහළුවන් සමගින් බිබී සැමදා පසු වෙත හැදුනේ ලෙඩකුත් රෝහලේ දැන් වේදනාවෙන් පීඩිත සිදුනේ නම් මහා විපතකි වකුගඩුව දියවී ඇත ඉන්න රෝහලි වෙදවරුන් මිතුරන්ට මේ ගැන කියනවා දෙන්න ඕනා වකුගඩුව නම් ජීවිතේ මතු රැකෙනවා වෙන්න ඇති දේවලක් වනු බැහැ මිලට ගන්නට සොයනවා ගන්න බැහැය හමුනත් වකුගඩු ගැලපීමෙහි වටිනවා පුවත් පත්වල පළවුනාමේ දානපති ගැන විස්තර නමත් සමගින් පින්තූරේ ඇත බැලූ පිටුවක පත්තර ගෙනත් දුන් කෙනෙකුට පුදන්නේ ලොකුම මුදලකි හරබර නැතොත් ඔහුගේ ජීවිතේ අවසාන වෙනවා ඉස්තිර මේ ආකාරයට මේ දානපති පුතාට උන දේ හරිම වේදනාකාරී ඔහුගේ ඉරණම විසඳෙන දවස පින්වතුනි ලං වෙනවා සෑමදාම මහලු නිවාසයේ ඉන්න නිරෝගී පියාණන් පුවත්පත් බලනවා මේ කියන දවසේ ආදරණීය පියාණන් පත්තර යටට අරගෙන බලන කල අදහාගත නොහැකි කාරණාවක් දුටුවා සිත මහා ශෝකයට පත් වුණා සියලු දෙනා වටමි ආදරබර පියාණන් වහන්සේව සනසන්නට පටන් ගත්තා ඔහු ඉකිගසා අඬන්නට වුණා අහෝ මාගේ ආදරණීය පුතුණුවන්ගේ ඉරණම විස්තරය සෑම දිනාටම කීවා ඔහු ඒ වෙලේම ආමේ තම ආදරණීය පුතුණුවන් සොයාගෙන පින්වතුනි ආදරණීය තාත්තා කෙනෙකුගේ ලය මඩලේ උපදින දරු සෙනෙහස වචනවලට කියා නිම කළ නොහැකි තරම් එදා මේ තරම් වෙනස්කමක් දරුවාගේ ජීවිතයෙන් තාත්තට සිදු කළත් ඒ ආදරණීය අප්පච්චි ඒ ආදර පුතාව ජීවිතෙන් ඈත් කරේ නෑ රෝහලේ ජීවිතය ගත කරන පුතාව සොයාගෙනයි එදා මේ තාත්තා මහලු නිවාසින් පිටත් වන්නේ කඳුළු වැටෙනවා පපුව දැවෙනවා කොයි කොතනද මගේ පුතු ඉන්නේ මහලු නත් මට බැරි වෙයිද අනේ දෙවියනි අද පිහිටක් වන්නේ අද ලුපියාමේ පුතාට සිදු කරදර සේරම දැනගන්නේ
අවුලු වෙලා සිත රෝහල වෙත විත් මගේ වකු ගඩුවයි දැන් දෙන්නේ මගේ වකු ගඩුවයි දැන් දෙන්නේ වට වී දොස්තර පිරිවර ඉන්නේ ඔහුගේ ජීවිත අවදානම් මට හැකි වේවිද බලන්න මැතිලුනි එය දෙන්නයි දැන් සූදානම් සට සටගා කඳුලක් වැගිරෙනවා පුතාට සිහියක් නැත දැන්නම් පිටවියා වෙදවරු බැලුවේ මොහු ගැලපේවිද වකුගඩු එහෙනම් ආව ඔහුගේ වකුගඩු ගැලපෙනවා සැත්කම හරික් මන් කරති කීව පියාගේ වකුගඩුවක් ගෙන පුතාගේ ජීවය සුව ලබති පෑව උතුම් පිය සෙනෙහස හමුවේ සුවය ලබා ඇස් දෙක අරිති මාව සුව කළේ කවුරු නත් ඔහු ඉටු දෙවියෙක්මය මම වඳිති දින සති ගෙවමින් සුවය ලබන්නේ ජීවත් වන වරමක් ලැබුවා සැනසී මොහොතක් වකුගඩුවක් දුන් පින්වත් අය කොතනද ඇසුවා පින මගේ ජීවත් වන්නට ලැබුණේ මුදල් ගෙවමියයි ඔහු සෙව්වා වෙන කවුරුත් නොව අර ඉන්නේ ඔහු සල්ලි එපා කියලා කිව්වා සල්ලි එපා කියලා කිව්වා දෙවියනි මූණ පුරා සුදුන රැවුල ඇති මේ හීනයක්ද ආදරණීය පුතාගේ නෙත් දෙකට පෙනුනේ එක පාරටම අදහාගත නොහැකි මහා දසුනක් සිහිනකින්වත් නොසිතූ පිහිටක් මට ලැබුණේ ඒ ආදරණීය තාත්තා නේද මේ ඉන්නේ කියලා ඔහු මහා පුදුමයට පත් වුණා ඔහුට රෝගී තත්ත්වයත් අමතකව ඔහුගේ පාමුල වැඳ වැටුණා මා වගේ පෞකාරයෙක් මීට හොඳයි මාව මැරුණ නම් කියලා අනේ මගේ බුදු තාත්තේ මට සමා වෙන්න කියලා පායුග අල්ලා සෙනෙහි බර තාත්තාට වන්දනා කළා පින්වතුනි එදා සෙනෙහි බර තාත්තාගේ ආදරය මුළු ලෝකයටම කියා දුන්න දවසක් දරුවන් කොයිතරම් විරසක කළත් දරුවන් කොයිතරම් වෙනස්කම් කළත් අම්මා කෙනෙකුගේ හදවත තාත්තා කෙනෙකුගේ හදවත පුදුමාකාර සෙනෙහසකින් යුක්තයි දරුවන් පිළිබඳව එනිසා මේ කියන ආදරණීය තාත්තා ඒ දරුවාට දැක්වූ සෙනෙහස කොයිතරම්ද කියලා
ඔබට වැටහෙනව ඇති. බණ අහන ඔබෙත් ඔබේ ආදරණීය තාත්තා මේ කියනවා හා සමානවම අප්‍රමාණ වූ සෙනෙහසක් ඔබේ ජීවිතයට ලබා දෙනවා, ලබා දුන්නා. එනිසා තාත්තාගේ උතුම් ආදරය මැනවින් අවබෝධ කරගත යුතුයි. අම්මා අප්‍රමාණව සෙනෙහස දක්වනවා වගේමයි ආදරණීය තාත්තාත් දරුවන්ට දක්වන ආදරය. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන සිව්බඹ ගුණ විහරණවලින් යුතුයි සෙනෙහබර තාත්තා. නැවතත් ජීවිතය මාට දුන්නේ ඔබද, කොතෙකුත් වෙනස්කම් මා පෙර කෙරුවාද. පිම්බරතාත්ති මහා තරහාද, සසරීමේ මට ගැලවීමක් නැනේද. කවුරුද තාත්ති මා ගැන පැවසුවේ, කොහොමද මාව සොයලා මෙතැනට ආවේ? මේ පව්කාරෝට ඇයි දුන්නේ දෙනෙතින් එන කඳුළු ඔබේ පායුග නැවේ? මා ගැන සිව්වේ නැති මුත් පුතුනේ ඉන්න, මට දැන ගන්න ලැබුණා විස්තර දුන්න. පියසෙනෙහසට බැහැ හදවත වාවන්න, රන් කඳ ජීවත් වන්න. මාමිය ගියත් රන් කඳ ජීවත් වන්න. වෙන් වී ගියාත් ඔබ දියුණුව පාතාගෙන, සැමදාසිතෙන් ඔබ ළඟමයි මගේ පන. පුතු නැති ලොවක මට ඇති සැනසීම මොන, ඔබ ඇතන් රාජේකි මගේ ලෝකයේ සිතනු මැන. වෙන්න කොසමා මේ පුතුහට
පාවුකාර පෙන්වා දුන්න අද දින මට නිසි පාර සලකමි කරමි උවටෙන් දවසක් නෑර ඔබමය මගේ පියා මතු උපදිනවාර වඳිනෙමි වැටි පායුග සෝදා කාඳුලින් යදිනෙමි සමා කළවරදට අද බැති එනුමැන යන්න අපි පෙරලෙස සිටි සතුටින් මම බෝසත් පුතෙකි අද සිට ගුණ පිරිපුන් අතහැර සියලු දුසිරිත් මත් පැනින් තොර වටිනාකම් අඳුනගෙන මව් පියන්තිර හොඳ දරුවෙක් වෙලා ඔබ ළඟ මියෙන තුර ඉන්නම් පියාණනි ඔබගේ බුදුන් කර මම ඉපදුනේ ඔබ මෙලොවට දුන් වරමින් නැවතත් ඉපදුනා වකුගඩුවක් දීමෙන් කොතරම් ණය ගැතිද මා දරුවෙකු විලසින් වඳිනෙමි නැවත යමු මගේ නිවසට සතුටින් මෙතුවක් කලක් බිහි කළ මගේ අම්මාට දෙන්නට බැරි වුණා දානය වත් මෙමාට ඔබේ ආශිර්වාද මැද යන දිවි මගට අපි දන් පුදමු දෙදෙනා එක් වී මවට ඈත ඈත සංසාරේ සිට ආවා අම්මා සීත සීත රෑයාමේ මාව නැලවූ අම්මා දෝත දෝත දීවැන්දෙමි පෙම්බර මගේ අම්මා ජාති ජාති නිවන් දකින් අප බිහි කළ අම්මා තෝර තෝර මල් කඩලා වැන්දෙමි මගේ පියා සාර සාර යහගුණ දම් කියා දුන්න පියා වාර වාරවල ඉපදී මටම වෙන්න පියා ජාති ජාති නිවන් දකින්
අප දැඩි කළ පියා. පින්වතුනි, අහන්න, දෙමව්පියන් ගැන නොසිතූ ඒ පුතාට සිදු වූ දෙය, ඉන්පසු මේ පුතා මියගිය අම්මාටත් පින් දහම් කරමින් ආදරණීය පියාට සලකමින් පියාත් මවත් ගෙදර බුදුන් යන අදහසින් උදේ සවස වඳිමින් හොඳ බෝසත් ගතිගුණ වලින් යුතු දරුවෙක් බවට පත් වුණා. මේ දේශනාව තුළින් ඔබට මා පැහැදිලි කරනු ලැබුවේ අම්මා කෙනෙකුත් තාත්තා කෙනෙකුත් දරුවන්ට කොයිතරම් ආදරය සෙනෙහස දක්වනවාද කියලා. සමාජය තුළින් පැමිණෙන බාහිර උපද්‍රව වලින් දරුවන්ගේ ජීවිත වෙනස් වෙන්නට පුළුවන්, ගුණධම් නැති වී යන්නට පුළුවන්. ඒ ගුණධර්ම අඩු වුණත් යහපත් ගතිසිරිත නැති වී ගියත් අම්මාගේ සිත වෙනස් වුණේ නැහැ, තාත්තාගේ සිත වෙනස් වුණේ නැහැ. ඔබ පිළිබඳව පුදුමාකාර සෙනෙහසකින් ආදරයකින් අප්‍රමාණව බැලුවේ අම්මයි තාත්තයි. එනිසා ජීවිතේ මොනවා හෝ බාධකයක් ඔබට පැමිණුණත් ඔබ ළඟ මුලින්ම සිටින්නේ සෙනෙහබර අම්මා, සෙනෙහබර තාත්තා. මේ ලෝකයේ දරුවන්ට අම්මයි තාත්තයි පුදුමාකාර සෙනෙහසක් දක්වනවා. පුත්තාවත් හෝ මනුස්සානම් අම්මට තාත්තට මේ ලෝකේ ඉන්න වටිනාම වස්තුව තමයි තමන්ගේ දරුවෝ. ලෝතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙමනම් මේ දේශනාවෙන් ගත යුතු ආදර්ශමත් කරුණු ජීවිතයට එකතු කරගෙන ඔබේ ආදරණීය අම්මාට කිසිම වෙනසක් නොකර, ආදරණීය තාත්තාට කිසිම වෙනසක් නොකර, ආදරයෙන් සෙනෙහසින් දයාවෙන් කරුණාවෙන් උතුම් ලෙන්ගතු බවින් සෙනෙහබර තාත්තාට සලකමු, සෙනෙහබර අම්මාට සලකමු. ඒ දරුවන්ගේ ජීවිතය මෙලවදී දියුණුවට පත් වෙනවා, මෙලව සැපවත් සුවපත් ජීවිතයක් බවට පත් කරගන්නට පුළුවන්. නොසලකා හැරියහොත් ඒ දරුවන්ගේ ජීවිතය මෙලවදී පිරිහීමට පත් වෙනවා. එනිසා පිරිහීමේ දොරටු නවතාලමින් බුදුබණ ජීවිතයට එකතු කරමින් ගෙදර බුදුන් වූ සෙනෙහබර අම්මාට තාත්තාට සෙනෙහසින් ආදරයෙන් සලකමු. අවසාන ලෙසට මේ විදිහට ප්‍රාර්ථනා කරන්නම්. වයසක මාපියන් මගහැර යන්න එපා, ලෙඩ දුක් වලදී අත් හැර දා යන්න එපා. යන මග මහලු මඩමට පා දන්න එපා. නිවසේ බුදුන්